of music. මම ආචාර්ය ආසා වෛජ්ජන්තිමාලා. අද අපි දීප ව්‍යාප්තව පවත්වනවා වෛජ්ජන්ති ලියසවිය. ඒ කියන්නේ කාන්තාවන් වෙනුවෙන් වෙන්නව අසාධාරණ කාන්තා හිංසනය, දූෂණ, වංචා හැම දෙයකටම අපේ මේ ලියසවිය විසින් කාන්තාව සමග එකට එකතු වෙලා යම් ආකාරයකින් කාන්තාවන් දිරිගැන්වීමක් වගේම කාන්තාවන් වෙනුවෙන් හඬක් නගන්න තමයි අපි මේ කාන්තා ලියසවිය අද දින මේ ආකාරයට ආරම්භ කෙරුවේ. ඉතින් මේ ආරම්භ කිරීමත් එක්ක අපේ උපදේශක මණ්ඩලය විදිහට වෛද්‍යවරු, ඒ වගේම පොලිසිය, ඒ වගේම නීතිඥවරු, වෛද්‍යවරු හැම පැත්තකින්ම ඉන්නවා. ඉතින් ඒ දේවල් එක්කම අපේ මේ ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තියෙන කාන්තාවන්ට යම් යම් ආකාරයකින් වෙන්නව වද හිංසා, ඒ වගේ හිංසනය, ඒ වගේම වංචා, ඒ වගේම යම් ආකාරයකින් පවුල් සංස්ථාව තුළ ඒ කාන්තාව විඳින අප්‍රමාණ, මේ සමාජය තුළ විඳින අප්‍රමාණ දුක්ඛම් කටළු වලට අපි යම් ආකාරකින් ඔහුන්ට දිරියක් වෙනවා. ඒ වගේම දිරියක් වෙනවා වගේම එදා පැරණි කාන්තාවට ලංකාවේ නෙමෙයි ලෝකෙ පුරාම යම් ආකාරකින් තැවණක් හිමි වුණා. ඒ අපේ මේ ගෞතම බුදුපියාණන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ තමයි කාන්තාවට හිමි වූ යුතු තැන යම් ආකාරයකින් හිමුණේ. ඉතින් අද අපි මේ කාන්තා ලියසවිය මගින් කරන්නේ වර්තමාන කාන්තාවන්ට වන්නා වූ අපහාස, හිංසනය හැම ආකාරයකින්ම වන්නා වූ තාදන පීඩනවලට අපේ ලියසවියේ කාන්තා එකමුතුවක් එකතු වෙලා එක කාන්තාවක් වෙනුවෙන් හඬ නගන්නත් හැම කාන්තාවම මේ දිවයින පුරා ඉන්නා වූ ප්‍රීඩෙන්ට ලක්කා වන්නා වූ සියලුම කාන්තාවන් වෙනුවෙන් හඬක් නගන්න තමයි අපි මේ ලියසවිය ආරම්භ කෙරුවේ. ඔව්, දීප ව්‍යාප්තව තමයි අපි දැනට ගත්තා මිනෝන්ගොඩින් පටන් ආරම්භක අද ආරම්භක දිනේ විදිහට ගත්තා. ඉස්සරහට අපි දීප ව්‍යාප්තව ඕනම කාන්තාවකට තියෙනා ප්‍රශ්න මාලාවලට අපේ Facebook Facebook ගිනුම හරහා හෝ යම් ආකාරයකින් අපගේ ලියසවියේ කන්ටැක්ට් නම්බරයක් අරගෙන ඒ අපේ උපදේශක මණ්ඩලයෙන් යම් ආකාරයක උපදේශනයක් ගන්න, යම් ආකාරයකින් තමුන්ගේ ප්‍රශ්න කතා කරන්න පුළුවන්. අද ලංකාවේ බහුතරයක් කාන්තාවන්ට තමුන්ට හිමි වූ තැන හිමි වෙලා නැහැ. යම් ආකාරයකින් ඒ හිමි වූ තැන අපි මේ කාන්තාව වෙනුවෙන් කාන්තාවන් අද බස් එකක ගියත් අපහසුතාවයකටපත් වෙනවා. අද පොඩි ළමයි, ගෑණු ළමයි කොච්චර දේවල් වලට ඉස්කෝලේ ගියත් යම් ආකාරයකින් දූෂණයට ලක් වෙනවා. පාරක ගියත් අද ප්‍රශ්න වලට ගෑණු ළමයි ලක් වෙනවා. ඒ ගෑණු කාන්තාවක්, ඒ කාන්තාව වෙනුවෙන් හඬ නගන්න තමයි ඒ කාන්තාවගේ අසාධාරණයට හැම දෙයකටම අපි දිරියක් වෙන්න තමයි මේ ලියසවිය ආරම්භ කළේ. අනිවාර්යෙන් ඉස්සරහට එයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද මං හිතන විදිහට ඒ කාලෙත් කාන්තාව හිටියා. ඒ කියන්නේ සියවස් ගානනකට පෙර ඉඳන්ම කාන්තාවන්ට ප්‍රශ්න ආවෙ නැහැ කියන්න බෑ. සියවස් ගානනකට ඉහත ඉඳන්ම පවුල් සංස්ථාව මත මේ ශිෂ්ටාචාරාත්මකව හැම පැත්තකින්ම ප්‍රශ්න ආවා. ඉතින් ඒ ප්‍රශ්නවලදී යම් ආකාරයකින් දිරියක් වෙන්න තමයි අපි මේ දේ පටන් අරගෙන මේ ආකාරයට කරන්නේ. ඉස්සරහට ප්‍රශ්න අපිට ගොඩාක් එන්න ඉඩ තියෙනවා. ඒ ප්‍රශ්නවලටත් අපි එකමුතු වෙලා කාන්තාවන් මං හිතන විදිහට බහුතරයක් එකතු වුණාම හැම ප්‍රශ්නයකටම විසඳුමක් ගන්න පුළුවන් වෙයි. ඔව්, අපි අද මිනංගොඩින් පටන් ගන්න. ලංකා දැනටත් අපිට යම් යම් ප්‍රදේශවල කාන්තාවෝ අපිට ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ ලියාපදිංචි වෙච්ච කාන්තාවොත් එක්ක අපි දීප ව්‍යාප්තව මේක දැනට අපෙන් ඉල්ලීමක් කරලා දිනවා. කටාන ප්‍රදේශයෙන්, ඒ වගේම කතරගම් ප්‍රදේශයෙන්, ඒ වගේම මන්නාරම්, මේ වගේ ප්‍රදේශවලුනුත් අපිට මේ කාන්තා මේ ලියසවියට එකතු වෙනවා කියලා. ඉතින් ඒ තැන්වලත් අපි ඒ ආකාරයට කරන්න ලෑස්ති වෙනවා. කාන්තාවන්ට අපි ඉස්සරහට සොයන් රැකියා, ඒ වගේම දැන් ඔය අධ්‍යාපනය ලබන්න වත්කම් නැහැ. එතකොට වත්කම් නැති අයට අපි ස්පෝක් ඉංග්ලිස් නොමිලේ පවත්වනවා ක්ලාස්. ඒ වගේම දරුවන්ට අපි ශිෂ්‍යත් ක්ලාස් එකක් පටන් ගන්න ඉන්නවා ඉස්සරහට ශිෂ්‍යන්ත පන්ති. ඒ වගේම අපි කලාංශයෙන් දක්ෂ ළමයින්ට අපි කලායතනය, මගේ කලායතනයක් තියෙන වෛජන්ති කලාභවන, ඒක වෛජන්ති කලාභවනෙන් අපි නොමිලේ ළමයිව පුහුණු වීම කරනවා. ඒ ආකාරයට අපි මේ කාන්තාවන්ගේ දරුවන්වත් කාන්තාවන්වත් ඉදිරියට ගේන්න අපි යම් යම් වැඩසටහන් මේ අවස්ථාවේදී කරන්න ආරම්භ කරන්න ඉන්නේ අගෝස්තු වල. ලංකාව පුරා ඉන්නා වූ ප්‍රශ්න
තිබුණත් හෝ නැතත් අපි එක එකතු වෙලා යම් ආකාරයකින් යම් ක්‍රීඩනයට ලක් වෙලා ඉන්න සියලුම කාන්තාවන්. ඔබ දියණියක් වෙන්න පුළුවන්, මවක් වෙන්න පුළුවන්, බිරිඳක් වෙන්න පුළුවන්, මවක් වෙන්න පුළුවන්, මිත්තණියක් වෙන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ම අපි එක එකතු වෙලා මේ යන ගමන දිරිය කාන්තාවක් විදිහට අපි එක එකතු වෙලා රට ගොඩනගන්න, ඒ වගේම යම් ආකාරයකින් කාන්තාවන්ගේ කාන්තාවන්ට ලැබිය යුතු අයිතිවාසිකම් වෙනුවෙන් මේ සටනක්. ඒකට එකතු වෙටි කියලා හැම කෙනෙක්ගෙම ඉල්ලනවා.